අයිබෝවන් අද 2020 මාර්තු 28 වෙනිදා මේ මගේ ඉතාලියේ කොරෝනා තත්ත්වය ගැන අරගෙන එන 6 වෙනි වීඩියෝ එක හෙට මාර්තු 29 වෙනිදා ඉතාලියට වගේම යුරෝපයට ඩේලයිට් සේවිං ටයිම් එක පටන් ගන්නවා. ඒ කියන්නේ මාර්තු 29 වෙනිදා උදේ පාන්දර 2 වෙනකොට වෙලාව පැයකින් ඉදිරියට යනවා. ඒ කියන්නේ පාන්දර 2 කියන වෙලාව වෙද්දී ඒක වෙනස් වෙනවා පාන්දර 3 කියන වෙලාවට. හෙට උදේ 6යි කියලා කියන්නේ ඉතාලි වෙලාවෙන් ලංකාවේ වෙලාව උදේ 9:30යි. පැය 3:30ක වෙනසක් තමයි හෙට ඉඳලා තියෙන්නේ. නමුත් අද වෙනකන් තියෙන්නේ ඉතාලියෙත් ලංකාවෙත් වෙලාව පැය 4:30ක්. ඒ කියන්නේ අද උදේ 6යි කියලා කියන්නේ ඉතාලි වෙලාවෙන් ලංකාවේ වෙලාව උදේ 10:30යි. ඉතින් මේ හැම අවුරුද්දකම මාර්තු මාසේ අන්තිම ඉරිදා පාන්දර 2ට තමයි මේ කාලය පටන් ගන්නෙ. මම කියන්නේ ඉතාලි වෙලාවෙන් හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසේ අන්තිම ඉරිදා පාන්දර 3ට තමයි ඩේලයිට් සේවිං ටයිම් එක ඉවර වෙන්නේ. ෆෝන් වල නම් ඔටෝමැටිකලි වෙනවා වෙනස් වෙනවා. ඒ කියන්නේ මාර්තු අන්තිම ඉරිදට පාන්දර 2 වෙනකොට පාන්දර 3 කියලා තමයි වෙලාව හැදෙන්නේ. ඔක්තෝබර් මාසයේ අන්තිම ඉරිදා පාන්දර 3ට පාන්දර 2 කියලා තමයි වෙලාව වෙනස් වෙලා හැදෙන්නේ. ඉතින් ඒ දැනුවත් කිරීමත් එක්ක අපි දැන් යමු ඉතාලියේ ඛේදජනක සිදුවීම ගැන දැනගන්න. ඉතාලියේ මේ වෙනකොට දෛනිකව ආසාදනය වෙන මරණ සහ සුව වුණු ගණන් ටික තමයි මම මේ ඔගලොන්ට අරගෙන එන්න හදන්නේ. මාර්තු 25 වෙනිදා දෛනික ආසාදිතයින් ගණන, ඒ කියන්නේ 25 වෙනිදා හවස් වෙනකොට එදා දවසට පැය 24ට ආපු ගණන 3491ක් ආසාදිතයින්. මාර්තු 26 වෙනිදා 4492ක්. මාර්තු 27 වෙනිදාත් එම ආසාදිතයින් ගානම තමයි වැඩි වෙලා තියෙන 4492ක්. ඒ කියන්නේ මේ දවසකට එකතු වෙන ප්‍රමාණය මේ. හිතාගන්න අමාරුයි. ඊළඟට දෛනික මරණ සංඛ්‍යාව. මාර්තු 25 වෙනිදා මරණ 683ක්. මාර්තු 26 වෙනිදා 712ක්. මාර්තු 27 වෙනිදා මරණ 919ක්. මේ වෙනකොට ඉතාලියේ වාර්තා වුණ වැඩිම මරණ සංඛ්‍යාව. හිතාගන්න අමාරුයි. නමුත් මේක දැන් සිද්ධ වෙමින් පවතිනවා ඉතාලියේ. සුව වුණු සංඛ්‍යාව 25 වෙනිදා 1036ක් සුව වෙලා තියෙනවා. මාර්තු 26 වෙනිදා 999ක් සුව වෙලා තියෙනවා. මාර්තු 27 වෙනිදා 589 දෙනෙක් සුව වෙලා තියෙනවා. ඉතින් මේ දෛනික ගන්න මේ පැය 24ක් ඇතුළත එන එකතුව මේ. ඊළඟට අපි බලමු මේ දවසින් දවස වැඩි වෙන ප්‍රමාණයන්ගේ එකතුව කොච්චරක්ද කියන එක. මේක ඇවිල්ලා මුළු ඉතාලියෙම මාර්තු 25 වෙනිදා ආසාදිතයින්ගේ එකතුව 57521යි. 26 වෙනිදා 62013යි. 27 වෙනිදා 66414යි. ඊළඟට මරණවල එකතුව 25 වෙනිදා වෙනකොට මරණවල එකතුව 7503යි. 26 වෙනිදා වෙනකොට 8215යි. 27 වෙනිදා වෙනකොට 9134යි. ඊළඟට අපි යමු සුවගුණ ගානට. මාර්තු 25 වෙනිදා 9362ක්. 26 වෙනිදා 10361ක්. 27 වෙනිදා 10950ක් සුව වෙලා තියෙනවා මේ වෙනකොට. මාර්තු 27 වෙනිදා හවස 6ට, එහෙමත් නැත්නම් 18 පැයට සම්පූර්ණම රෝගීන් ගණන 86498ක් ආසාදිතයින් මරණ සහ සුව වුණු කියන සියලුම දෙනා ඉන්නේ මේ 86498
හාරසිය අනු අට දෙනා ඇතුළේ. හරිම කනගාටු දායකයි. මේ ඔයාලට පේන්නේ කරබිනියරියකෙන් පාර බ්ලොක් කරලා යන කට්ටියව චෙක් කරනවා. යන වාහන චෙක් කරලා හරියට පර්මිට් එකක් නැත්තම් දඩ ගහනවා. තවත් ඉතාලියේ මේ කොරෝනා තත්ත්වය ගැන මම කියන්න කලින් මම පහුගිය වීඩියෝ එකේ ඔගොල්ලොගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට හරි පිළිතුරු දීපු ගොඩ දෙනෙක් හිටියා. ඒකේ හරි පිළිතුර තමයි අංක එකට මම ලිව්ව එක, ප්‍රධානෝත්සවය. ඉතින් ඒ උත්තරේ දීපු කිහිප දෙනෙක් තමයි මේ දැන්වලට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට අවශ්‍ය වෙලා තිබුණේ ඇත්තටම උත්සවය කියන වචනය ගැන කියලා දෙන්න නෙමෙයි, මේ ප්‍රධාන සහ ප්‍රධාන කියන වචන දෙකේ වෙනස තේරුම් කරන්නයි. ප්‍රධාන කියන වචනය ගත්තහම ප්‍රධානය කියන්නේ අපි දෙනවා, ත්‍යාග ප්‍රධානය. ඊළඟට ප්‍රධාන කියන වචනයේ තේරුම, ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් චීෆ්, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදී. අන්න ඒකෙන් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ වචන දෙකේ වෙනස. ඒක තමයි මට කියලා දෙන්න අවශ්‍ය වුණේ. අද මම අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ වචන දෙකෙන් මොන එකද හරි? අංක එක, මොහොතක්. අංක දෙක, සුළු මොහොතක්. දන්න අය කමෙන්ට් කරන්න, මගේ ඊළඟ වීඩියෝ එකෙන් හරියට කමෙන්ට් කරන අයව පෙන්වන්න ලෑස්ති. ඉතින් මම මේ දැනුවත් කිරීම කරන්නේ අපේ භාෂාව සිංහල. ඉතින් මේ සිංහල භාෂාව අපිට වැරදි විදියට ඇහිලා ඇහිලා ඒක කනට හුරු වෙලා ඉවරයි. ප්‍රධාන නාලිකාවල පවා මේ වැරද්ද ඉතාම හොඳින් කරගෙන යනවා. නිවැරදි කරන්න කවුරුවත් නැහැ. ඉතින් ඒක නිසා මම ඔයාලව දැනුවත් කරන්න තීරණය කරා මේ විදියට. දැන් අපි ඉතාලියේ කොරෝනා තත්ත්වයට නැවතත් යමු. මේ වෙනකොට ඉතාලියේ දොස්තරවරු 51 දෙනෙක් මේ කොරෝනා වෛරසයට මූණ දීලා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකත් බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ වෛරසය වැඩියෙන්ම පැතිරෙන්නේ ඉතාලියේ උතුරු ප්‍රදේශවල. ඒ කියන්නේ විශේෂයෙන්ම ලොම්බාර්දියා, වේනෙතෝ, එමිලියා රොමාඤ්ඤා කියන පළාත්වල තමයි වැඩි වශයෙන්ම පැතිරෙන්නේ. ඉතින් ඒ පළාත්වලින් 500ක් හෙදියන්, එහෙම නැත්නම් 500ක් නර්ස්ලාට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා මේ අවස්ථාවේදී. ඒකට 3500කින් ඇප්ලිකේෂන් ලැබුණා කියලා තමයි වාර්තා වුණේ. ඉතින් මේ වෙනකොට ඉතාලියේ මේ මම් කියපු පළාත් වල දොස්තරවරු සහ හෙදියන් ඉතාමත්ම වෙහෙසට පත් වෙලා තියෙනවා කියන එක තමයි මේ මාධ්‍යවල ප්‍රචාරය කරේ. මොකද ඒගොල්ලොන්ට දැන් දරා ගන්න පුළුවන් මට්ටම ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මොකද කවුරුත් මිනිස්සු දරා ගැනීමේ හැකියාව ඕනම කෙනෙක්ට සීමා සහිතයි. මම මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට ලංකාවේ COVID-19 ආසාදිතයින් 110ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ ලංකාවේ සෞඛ්‍යාංශ, හමුදාව, පොලිසිය, මේ සියලුම දෙනා පුදුමාකාර කැපවීමකින් ලංකාව බේරගන්න මාර උත්සාහයක් දරනවා. ඒ උත්සාහය කිසිම විදියකින් පළදරන්නේ නැහැ
සාර්ථක වෙන්නේ නැහැ. මහජනතාව ඒකට උනන්දුවක් දැක්වුවේ නැත්තම් සහ එහෙමත් නැත්තම් ඒකට හොඳ ප්‍රතිචාර දැක්වුවේ නැත්තම්. ඉතින් තාමත් ආරංචි වෙනවා මේ ඇඳිරි නීතිය වෙලාවෙත් කට්ටියව අත්අඩංගුවට ගන්නවා කියලා. හැම දෙනාගේම ඉල්ලන්න තියෙන මේ සියලු දෙනාට සහයෝගය දක්වන්න. මේක හරිම අමාරු අවස්ථාවක්. මේ රටේ ඉන්න අයටත් එහෙමම තමයි. ගෙවල් වලට වෙලා ඉන්නවා මේ සියලු දෙනා. ඉතින් ගෙවල් වලට වෙලා ඉන්න මේ වෙලාවේ හරිම පීඩනයකින් හැමෝම ඉන්නේ, ඕගොල්ලෝ හැමෝම. ඉතින් ඒක නිසා මම ගිය ඉරිදා ඔන්ලයින් කන්සර්ට් එකක් විදිහට මට පුළුවන් මට්ටමින් පැයක විතර කාලයක් ඕගොල්ලෝ වෙනුවෙන් මම සින්දු කිව්වා, ආපු රික්වෙස්ට් වලට, ඉල්ලපු සින්දු වලට. ඉතින් හෙට මාර්තු 29 වෙනිදා ලංකා වේලාවෙන් රෑ 8:00 මම ආයත් වතාවක් සෙෂන් 2 විදියට, කියන්නේ දෙවනි කොටස විදියට මම ඔන්ලයින් කන්සර්ට් එකක් අරගෙන එනවා. ඔයාලා කැමති මගේ සින්දු තියෙනවා නම් පල්ලහින් කමෙන්ට් කරන්න. ඒවා ගැන මං සලකලා බලලා මම හෙට සින් කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ YouTube channel එකක් subscribe කරන්න, අවධානයෙන් ඉන්න, අවධානම ගැන සැලකිලිමත් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න. මම චාමික සිරිමාන්න.